අස්කිරිය පුරාණ රජ මහා විහාරස්ථානය. අපි මේ ඉන්නේ ඒ ස්ථානේ. අස්කිරිය විහාරස්ථානය කියලා කිව්වහම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ මහනුවර ප්‍රදේශයේ පිහිටලා තියෙන මල්වතු අස්කිරි උභයපාර්ශවීය විහාරස්ථානය. ඒ ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ගම්පහ මිනුවන් ගොඩ පාරේ කිලෝමීටර් 2ක් පමණ එනකොට අපිට හම්බ වෙනවා බුලත් කඩේ හන්දිය කියලා ස්ථානය. එතනින් ඇතුළට ආපුවම ඓතිහාසික වැදගත්කම් වලින් පිරුණු අපට දකින්න නරඹන්න සහ අධ්‍යයනය කරන්නට බොහෝ තොරතුරු එක් රැස් වුණු. නමුත් කාලේ වැලිතලාවෙන් වැසී ගිය ස්ථානයක් තිබෙනවා. අස්ගිරිය පුරාණ ගල්ලෙන් සහිත රජමහා විහාරස්ථානය. අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානයේ තියෙන විශේෂතා ඓතිහාසික කතන්දර ජනකතා මූල ආශ්‍රාදිය එකතු කරලා ඉතාම අගනා තොරතුරු රසක් සහිතව ඔබව දැනුවත් කරන්න. විහාරස්ථානයට ඇතුළු වෙන්නට තියෙන මේ පඩිපෙළ ගල්පඩි 110කින් සමන්විතයි මේ පඩිපෙළ. එවනම් අපි පළමු මාලා මාලකය දෙවන මාලකය සහ තුන්වන මාලකය ලෙස කොටස් තුනකට බෙදලා තියෙන මේ විහාරස්ථානය. අපි මේ ඇතුළු වෙන්න හදන්නේ දෙවන මාලකයට. එවනම් අපි යමු. ගල්පඩි 110ක් නිකම්ම නගිනවට වැඩියේ මට හිතුණා ඓතිහාසික කතාවක් ඔබට කියා දෙමින් මේ ගල්පඩි 110 නගින එක හොඳයි කියලා. ඔබ දන්නවා කැලණිතිස්ස රජතුමා. කැලණිතිස්ස රජතුමාට හිටියා උත්තිය කියලා සහෝදරි. මේ උත්තිය කුමාරයා කැලණිතිස්ස රජතුමාගේ බිරිඳත් එක්කලා පෙම් පළහිලව්වක් ඇති කරගත්තා. මේ පිළිබඳව දැනගත්තාම කැලණිතිස්ස රජතුමා උත්තිය කුමාරයාගේ හිසගසා මරා දමන්න නියම කළා. රාජ උදහසට බියෙන් මේ උත්තිය කුමාරයා අශ්වයෙක් පිටේ නැගිලා ගිරිහෙල් තැනිතලා කඳු අතරින් පලා ආවා කියලා පොතපතේ සඳහන් වෙනවා. මේ ඇවිදිලා නැවතුණු පොළ උත්තිය කුමාරයා නැවතුණු පොළ උඩුගම් පොළ ලෙස අදත් හැඳින්වෙනවා. උඩුගම් පොළ කියලා අදත් හඳුන්වන්නේ මේ ස්ථානය. උඩුගම් පොළ පිළිබඳව කියන්න හේතුව තමයි අස්ගිරිය විහාරස්ථානයට ආසන්නවම පිහිටි කුඩා නගරය තමයි උඩුගම් පොළ. හොඳයි, දැන් උඩුගම් පොළ ගැන දැනගත්තා. ඊළඟට අපි බලමු අස්ගිරිය කියන නාමය නිර්මාණය වුණේ කොහොමද කියලා. අස්ගිරිය අපි දන්නවා සීගිරිය ගැන. සීගිරිය කියන නම නිර්මාණය වෙන්නේ කොහොමද? සිංහයාගේ රුව සහිත ගිරිය සිංහගිරිය සීගිරිය ලෙස හඳුන්වනවා. එතකොට අස්ගිරිය නිර්මාණය වෙන්නේ කොහොමද? අශ්වයාගේ රුව සහිත ගිරිය අශ්වගිරිය අස්ගිරිය බවට පත් වෙනවා. එතකොට මේ අස්ගිරිය කියන ප්‍රදේශයට පැමිණි අශ්වයා කවුද? මම කලින් සඳහන් කරපු උත්තිය කුමාරයා වැදගෙන ආපු අශ්වයා. මෙන්න මේ අශ්වයාව ගැට ගහලා තියපු කන්ද තමයි අස්ගිරිය ලෙස හඳුන්වන්නේ. අශ්වයාව ගැට ගසා තිබු ගිරිය කන්ද අස්ගිරිය ලෙස හඳුන්වනවා. දැන් ඔබ දන්නවා අස්ගිරිය කියන නම නිර්මාණය වුණු හැටි. මේ එක ජනප්‍රවාදයක්. අස්ගිරිය කියන නම හැදෙන්න තිබුණු එක ජනප්‍රවාදයක්. ඔබට උඩට ගිහම බලන්න පුළුවන් ගලක කොටලා තියෙනවා අශ්වයෙකුගේ රූපයක් සෙල්ලිපියක් සහිතව. මෙන්න මේ රූපය නිසා අශ්වයාගේ රුව සහිත ගිරිය අස්ගිරිය ලෙස හඳුන්වනවා කියලත් ජනප්‍රවාදයක් තියෙනවා. මහගිරි නබේ වාගේ ත්‍රිපාදේ පඩිපෙළේ අන්තිම ටික ඒ නැග්ග වාගේ. රයිට්, මේ තියෙන්නේ අස්ගිරිය රජමහා විහාරස්ථානයේ ඓතිහාසික බුදුමැදුර. එහි තිබෙන විශේෂත්වය අපි ඒ ගැන බලමු. අස්ගිරිය රජමහා විහාරස්ථානයේ බුදුමැදුර ඇතුලේ ඇදලා තියෙන සිතුවම් ඔබට පෙන්වන්නයි මේ හදන්නේ. මේ සිතුවම් අයිති වෙන්නේ මේ සිතුවම් වල ශෛලය, මේ සිතුවම් නිර්මාණය කරලා තිබෙන ආකාරය මහනුවර යුගයේ සිතුවම් කලාවට තමයි අයිති වෙන්නේ. මේ සිතුවම් සම්ප්‍රදායට
ගණයට තමයි ගෙනෙන්නේ රයිට් අපි දැන් දැක්කේ අසිරිය විහාරස්ථානයේ තියෙන බුදුමැදුර බුදුමැදුරට දකුණු පැත්තෙන් ඔබට දකින්නට පුළුවන් මේ පැත්තට ඇවිදින්න බැලුවොත් මෙන්න මෙතන තියෙනවා කටාරම් කොටපු ලෙනක් ඇතුලේ නිර්මාණය කළ දේවාලය දේවාලයක් තියෙනවා ත්‍රිශූලයක බාරකට ගහන තියෙනවා ඔබට දකින්න පුළුවන් මේ තමයි දේවාලය අද දේවාලය වහලා තියෙන්නේ ඉතින් මේ කටාරම් කොටන ලද ස්ථානයක නිර්මාණය කරපු දේවාලයක් කටාරම් ඇත්තරම කොටලා තියෙන්නේ බුදුමැදුර නිර්මාණය කිරීමේ අදහසින් බුදුමැදුරට වම්පසින් නිර්මාණය කරලා තියෙනවා මේ දේවාලය ඔයාලට පේනවා ඇති මේ තියෙන විශාල ගල් පර්වතය මේ ගල් පර්වතය කටාරම් කොටලා තියෙනවා අපි දකින්න ඇති මේ කටාරම කොටලා ඊට යටින් මැටි බිත්ති නිර්මාණය කරලා ඒ තුල තමයි බුදුමැදුර නිර්මාණය කරලා තියෙන්නේ කටාරම් කොටන ලද පර්වතයේ යට තමයි බුදුමැදුර නිර්මාණය කරලා තියෙන්නේ අපි ඒ බුදුමැදුර තමයි දැන් සුළු මොහොතකට කලින් නැරඹුවේ මෙතන තියෙනවා ගල් කණුවක් මේ ගොඩක් පරණ ගල් කණුවක් ඒ වගේම තමයි කවුරුවත් දකින්නේ නැති ශිලා ලේඛනයක් තියෙනවා මැකිලා තියෙන්නේ හොඳට නිරීක්ෂණය කරුවොත් ඔබට දකින්න පුළුවන් මේ සෙල්ලිපිය අපි දන්නවා හෙලමන්සා YouTube channel එකත් එක්කලා එකතු වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට මිනුවන්ගොඩ ගම්පහ බස්නාහිර පළාත ආශ්‍රිත අපේ මිතුරු මිත්‍රියන් තමයි එකතු වෙලා ඉන්නේ ඒ අයට පුළුවන් අස්ගිරිය රජමහගේ රස්ථානෙට එන්න ඇවිදලා මේ දේවල් නරඹන්න ඔබේ දරුවන්ට පෙන්වන්න ඉතින් ඒ පෙන්නකොට මේ ස්ථාන පෙන්වන්න අමතක කරන්න එපා එන්න ඒ සෙල්ලිපිය පෙන්වන්න ඔබට දකින්න පුළුවන් මෙන්න මෙතන යම් කිසි දෙයක් ලියලා තියෙනවා සඳහන් කරලා මෙතන තියෙනවා ශිලා ලේඛනය මේක කියවන්න බෑ ඒ තරම්ම ක්ෂය වෙලා ගිහිල්ලා තියෙනවා මොකද මේ උඩහින් එන වතුර පාර සම්පූර්ණයෙන් මෙතනින් තමයි ගලා බහින්නේ මෙන්න මේ ස්ථානවල සඳහන් වෙනවා අකුරු ඔබට පේනවා ඇති කලින් කියපු අශ්වයාගේ රූපය පෙන්වන්නයි මේ හදන්නේ ගල් තලාවක කොටන ලද අශ්වයාගේ රූපය මේ තියෙන්නේ ඒ රූපේ මේ තියෙන්නේ ඒ අශ්වයා අශ්වයාගේ හිස කට ඇස අශ්වයාගේ ගිලේ පටියක් බඳලා තියෙනවා පාද හතර තියෙනවා වලිගය තියෙනවා ඇඟ කොටස තියෙනවා මෙන්න මේ අශ්වයව කොටන ලද ගිරිය කන්ද තමයි අශ්වගිර කියලා හැඳින්වුවේ කියලා ජනමතයක් තියෙනවා මෙතන සඳහන් කරලා තියෙනවා අක්ෂර මේක ශිලා ලේඛනයක් මේ සෙල්ලිපිය සඳහන් වෙලා තියෙන්නේ මීට සියවස් ගණනාවකට පෙර මේ විහාරස්ථානය නිර්මාණය කරන්න තමුන්ගේ ශ්‍රමය ධනය කාලය කැප කරපු දානපතීන් පිළිබඳව නැතුව නිධානයක් මේ ස්ථානයේ තියෙනවා කියන එක නෙවෙයි මොකද ඒ කාලේ හිටපු අය වුණත් අදාය වුණත් මහා වස්තුවක් නිධාන කරලා එතන ගල උඩ මෙතන නිධානයක් තියෙනවා කියලා ලියලා තියන්න තරම් මෝඩ මිනිස්සුනේ මේ කියන එක පැහැදිලි කරන්න ඕනේ ඒ වගේම මේ කොටු කරලා තියෙන්නේ මේ ස්ථානයට ඇතුල් වෙන්න එපා කියන එක පැහැදිලිවම මම මේ කරපු වැඩේ වැරදි වැඩක් විහාරස්ථානයේ ඉහළම මාලයට තුන්වන මාලයට තමයි අපි ඇවිදලා ඉන්නේ මෙතන තියෙනවා බෝධින් වහන්සේ නමක් රෝපණය කරලා මේ බෝධින් වහන්සේ රෝපණය කරන අවස්ථාවේදී වටේට ඔබට තියෙනවා බැම්මක් නිර්මාණය කරලා තියෙනවා මේ තියෙන්නේ ප්‍රාකාරය බෝධින් වහන්සේගේ ප්‍රාකාරය නිර්මාණය කරනකොට ඔබට පේනවාද විශාල ගල් පුවරුවක් මේකට සම්බන්ධ කරලා තියෙනවා මේ ගල් පුවරුවේ සඳහන් වෙනවා අක්ෂර මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර මේ බ්‍රාහ්මී අක්ෂර පරිවර්තනය කරපුවාම පට කබරි සල කියලා තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ පට කබරි සල ඒ කියන්නේ පට කියලා කියන්නේ අපි දන්නවා රෙදිපිලි කියන එක පට කියන කබරි කියන එකේ අදහස තමයි කර්මාන්ත කියන එක
සල කියන්නේ ආයතනය කියන වාගේ අදහසක් කියන්නේ. එතකොට සලුපිලි නිර්මාණය කරපු ආයතනයක් කම්හලක් වාගේ දෙයක් මේ ආසිතව තිබිලා තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. මේ ඉතිරි වෙලා තියෙන අපට හම්බ වෙන වචන තුනෙන් තමයි මේ අදහස අපි ගන්නෙ. මේ සෙල්ලිපියේ බ්‍රාහ්මී අක්ෂර සහිත මේ සෙල්ලිපියේ ඉතුරු කොටස් ටිකත් මේ ප්‍රාකාරයේ කොහේ හරි තැනක ඇති කියලා විශ්වාස කරනවා. අස්ගිරිය විහාරස්ථානයේ ඉතිහාසය වළගම්බා රජ සමයටත් දිව යන බව අපිට ඉතිහාස පොත්පත්වල හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකට විශේෂම ස්ථානයක් තියෙනවා. අස්ගිරිය රජමහා විහාරස්ථානයෙන් පටන් ගන්නා උමගක් ගල් ගයක් මැද්දෙන් යන්න තියෙන උමගක් පිළිකුත්තුව වාරණ ඒ වාගේ වෙනත් රජමහා විහාරස්ථානවලින් මතුවෙන බව ජන කතාවල ජන මූලාශ්‍රවල අපිට හම්බ වෙලා තියෙනවා. අපි හොයාගෙන ආවා මේ අස්ගිරිය විහාරස්ථානයෙන් ආරම්භ වන මේ ගල්ගේ ගල් උමග කොහෙද තියෙන්නේ කියලා. ටිකක් අපිට කැලේ ඇතුළට යන්න වෙනවා. එහෙනම් අපි යමු මේ වළගම්බා රජතුමා සැඟවිලා සිටියායි විශ්වාස කරන ගල් උමග දකින්න. මේ ගල්ලෙනට යන්න ගල් තලාවේ කොටපු පඩිපෙල් කීපයකුත් තියෙනවා. මේ පඩිපෙල් මේ වෙනකොට ක්ෂය වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට පුළුවන් වෙයි හොයාගන්න වසර දහස් ගණනක් පෙරණි පඩිපෙල්. මේ පඩිපෙල් වලින් බැහැගෙන රජවරු යන්න ඇති, මැති ඇමතිවරු යන්නට ඇති. සමහර විට අපි හිතුවේ නැති වුණාට වළගම්බා රජතුමාගේ සකල කලා වල්ලක බව රජතුමාගේ පයට පෑගින්නත් ඇති. අපි යමු බලන්න. මෙන්න මෙතන තමයි අස්ගිරිය විහාරස්ථානයෙන් ආරම්භ වෙලා කිලෝමීටර් ගණනාවක් ඈතට යන ගල් උමගේ දොරටුව කියලා හඳුන්වන්නේ මෙන්න මේ ස්ථානය. වෙනකලින් රජවරු මැති ඇමතිවරු පලා ගියා කියනකොට මේ ගල්ලෙන තුලින් යම් කෙනෙක් ගමන් කළා කියනකොට ඔබට හිතෙනවා ඇති මේ කුඩා ගල් වලින හරහා කොහොමද කෙනෙක් ගියේ කියලා. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේකයි. මේ ගල් පර්වතය මේ පැත්තට ඇලවිලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ සිදුවන පාංශු ඛාදනයත් එක්කලා මේ පාෂාණය මේ පැත්තට ඇලවිලා තියෙනවා. ඒ ඇලවෙනකොට මේ විශාලව තිබුණු ගල් විවරය මේ විදිහට පාත් වෙලා වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසායි අද අපිට කුඩා විවරයක් පේන්නේ. ඒ කාලේ සමහරට මේක විශාලව පවතින්නට ඇති. කෙනෙකුට හිටගෙන යන්න පුළුවන් තරම් ගල් විවරයක් තිබුණා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මම මේ කියන කතාව තේරුම් ගන්න උත්සාහ කරනවා. නිදන් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම මේ කියන නිධානය අරගෙන තියෙන්නේ. ඒ හින්දා ආයෙ හාරන්න එන්න උත්සාහ කරන්න එපා. මේ තියෙන්නේ නිධානය තැම්පත් කරලා තිබුණු ස්ථානය. ඔබට පේනවා ඇති මේ වල. මේ වල නිධානයක් තැම්පත් කරලා තිබුණු ස්ථානය. මේ නිධානය ආවරණය කරලා තිබිලා තියෙනවා විශාල ගල් පොත්තකින්. මේ තියෙන්නේ මේ ගල් පොත්ත. මෙන්න මේ ගල් පොත්ත. මේ ආවරණය කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට මෙතෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ මැද තියෙන නිධානය කිසිවෙකුටත් හඳුනගන්නට බෑ. තිබෙන බව හොයාගන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි නිධානය තිබෙන බව සඳහන් කරලා තිබෙනවා මෙන්න මේ මේ සුදු පැහැති ඔබට පේනවා ඇති. මේ නිධානය වටේම සඳහන් කරලා තියෙනවා මෙතන මාලකයක් සඳහන් කරලා තියෙනවා. සීමාවක් සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඔබට දකින්නට පුළුවන් නිදන් හොරුන් විසින් මේ නිධානය ගන්න බෝර ගහපු තැන. මේ තියෙන්නේ ගල් බෝර ගහපු කූර. මෙතෙන්ට මේ කූර සම්බන්ධ කරලා ඩයිනමයිට් දාලා පුපුරවා හැරලා තියෙනවා. ඒ පිපිරීමේදී
උඩ තිබුණු ගල් පොත්ත සම්පූර්ණම ගැලවිලා මේ කන්දෙන් පහළට වැටලා තියෙනවා. ඉතුරු වුණු ගල් කොටස් තමයි අද මේ ඉතුරු වෙලා තියෙන්නේ. නිදාණයක් තැම්පත් කිරීම සහ නිදාණයක් තැම්පත් කරන්නේ මොන ආකාරයෙන්ද කියන එක සම්බන්ධව ඔබට දල අදහසක් ගන්නට පුළුවන්. ඉදිරියේදී අපි නිදන් සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හෙළමන් සොයා YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න කියලා හැමෝගෙන්ම ආදරණීය ඉල්ලීමක් කරනවා.